ఈగావట మొనరాగల తమయ్. హరి నేను ఏవో పాడంకల తీయగన్నా ఉంది. ఈగావిక కురుళ్ళ కురుళ్ళాట మొనరాగల పెద్ద ముఖక్ కిరది కియన్నే. కురుళ్ళాట మొనరాగల పెద్ద సకలయా కియలా కియనవానే. హరి ఈగావట పాత సందహం పాటవల తదకలు అకురిన్ యుత్ యుత్ పద అయత్ర వ్యాకరణ విధి నాం కరాన్న కియలా కియనవా. ඔහුගේ මුවින් දියලක්සේ වදන් වැලක් පිටවිය එකසේ දෙවැනි එකේ මාගේ ගුරුතුමනි ඔබට දීර්ඝායු වේවා දීර්ඝායු වේවා කියන්නේ මොකක්ද කියලා අහන කියන බලන්න දෙකටම තේ කියන්නේ නිපාතය දීර්ඝායු වේවා ආශිර්වාද කියා ආදක් ක්‍රියා හරි ඊගාවට අටවෙනි ප්‍රශ්නේ පහත සඳහන් එක් එක් වාක්‍ය ඛණ්ඩය සඳහා අර්ථවත් තනි පදය බැගින් ලියන්න. යම් ස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදීම මොකක්ද කියන්නේ. ඊගායක දෙවියන්ගේ ආවතේව සඳහා කැපූ ස්ත්‍රිය. දන්නේ නැද්ද? කවුරුත්ම දන්නේ නැද්ද? යම් ස්ථානයකට බලහත්කාරයෙන් කඩා වැදීම කියන්නේ ආක්‍රමණය. අපිට හොඳටම හුරු වචනයක් ආක්‍රමණය. ඊගාව එක දෙවියන්ගේ ආවතේව සඳහා කැපූ ස්ත්‍රිය. කවුද? දේවදාසි. හරි ඒව ටිකක් කියවද්දි ඔය තනිපද එහෙම ටිකක් හොයලා කියවගනිද්දි මතකේ හිටි. ඊගාවට බලයි යන ක්‍රියාපදයේ පූර්ව ක්‍රියාපදයේ ලියන්න ප්‍රයෝජ්‍ය ක්‍රියාපදයේ ලියන්න. කියන්න බලන්න. ලේසි. බල. හරි. පූර්ව ක්‍රියාපදය. හරි. ප්‍රයෝජ්‍ය ක්‍රියා කියන්නේ කෙනෙකු ලබා කරවන ක්‍රියානේ. බලවයි කරවයි නටවයි. අන්න ඒ වගේ. පූර්ව ක්‍රියා කියන්නේ අවසාන ක්‍රියාව වෙන්න කලින් වෙන ක්‍රියාව. අම්මා රෙදි සෝදා බත් ඉව්වාය. එතකොට බත් යන්න කලින් එයා කරපු ක්‍රියාව සෝදා රෙදි සෝදා සෝදා කියන එක. හරි ඊගාවට අපි 10 අන්තිම ප්‍රශ්නේ පහත සඳහන් වාක්‍ය කර්මකාරකයට හරවා ලියන්න. කර්මකාරක කර්තෘකාරක ඉතාමත් වැදගත් පාඩමක්. ඒක ලේසි අල්ලගත්තොත් පළවෙනි එක ආයතන ප්‍රධානියා ඔවුන් කැඳවීය. දෙවෙනි එක ගොවියෝ කුඹුරේ සිටින කුරුල්ලන් එළවති. අපි එන්නේ නඩු වෙනවා. එන්නේ නඩු වෙනවා. නිදිමතයි වගේ. ඔයාලා වෙනුවෙන්ම හදපු පේපර් එකක් ඒ හින්දා අවසාන වෙනකන් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. කියන්න බලන්න. ආයතන ප්‍රධානියා ඔවුන් කැඳවීය. කවුරුත් නැද්ද කර්තෘකාරක කර්මකාරක වලට දක්ෂයෙක්? ආයතන ප්‍රධානියා විසින් ඔබහු කැඳවනු ලබති. හරි. හරි. ගොඩක් හොඳයි. ඊගාව එක ආයතන ප්‍රධානියා විසින් ඔවුහු කැඳවනු ලැබූහ කියන්නත් පුළුවන් කැඳවන ලදහ කියන්නත් පුළුවන්. දෙවෙනි එකේ ගොවියන් විසින් කුඹුරේ සිටින කුරුල්ලෝ එළවෙති කියන ඉබේ සිදුවෙන ක්‍රියාවක් විදිහට කියන්නත් පුළුවන් එළවනු ලබති කියන්නත් පුළුවන්. මෙහෙමයි කර්තෘකාරක කර්මකාරක අමාරු කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන්. ඒ හින්දා මේකේ තියෙන නීති තියෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කාල තුන හොඳට පුළුවන් වෙන්න ඕනි. ඒ වගේ සිංහලවල දැනුම ගොඩක් තියෙන්න ඕනි මේ දේ කරන්න. අමාරු නැහැ. මම කෙටියෙන් කියලා දෙන්නම්. දැන් මේක අපි ගත්තොත් අනිවාර්යයෙන්ම අපි දන්නවානේ වාක්‍යයක් ගත්තාම මේකේ කර්තෘ ඉන්නවා, කර්මයේ ඉන්නවා, ආඛ්‍යාත. එහෙමත් නැත්නම් අවසාන ක්‍රියාව. හරිද? එතකොට දැන් මේකේ ගත්තොත් ආයතන ප්‍රධානියා ඔවුන් කැඳවීය. දැන් මේකේ කර්තෘ වෙන්නේ ආයතන ප්‍රධානි. මේකේ උත්තර කියපු අයත් මං හිතනවා ඉඳී කියලා. නොදන්න අය වෙනුවෙන් තමයි මේ දේ කරන්නේ. ඒ හින්දා ඔයාලත් ඉන්න. ආයතන ප්‍රධානියා ඔවුන් කැඳවීය. එතකොට මේකේ කර්තෘ වෙන්නේ ආයතන ප්‍රධානියා. ඊට පස්සේ මේකේ කර්මය වෙන්නේ ඔවුන්, ආඛ්‍යාතය වෙන්නේ කැඳවීය කියන. එතකොට දැන් කර්තෘකාරක කර්ම කර්මකාරකයට හරවද්දී කර්තෘකාරක වාක්‍යයක්. දැන් මේකේ තියෙන කර්තෘට අනුවනේ. ඒ කියන්නේ කර්තෘ තමයි යුක්තය. හරිද? දැන් අපි මේක
කර්මකාරකයට හරවද්දි මුලින්ම කරන්නේ උක්ත කර්තෘ අනුක්ත කරන එක. දැන් මේකේ ආයතන ප්‍රදානියා කියන එක උක්ත රූපය වගේම අනුක්ත රූපයක් ඒකම. දැන් ගොවියෝ කියන එක උක්ත රූපයනේ. ඒක ඒක අනුක්ත රූපය කරද්දි ගොවියන්. හරිද? අන් ඔයාලා දන්නවනේ දැන් අපි කලින් කතා කරේ ළමයෙක් ළමයෙකු. අන්න ඒ වගේ මුලින්ම කරන්නේ උක්ත කර්තෘ අනුක්ත කරන එක. එතකොට දැන් මේකේ විදිහට නම් ආයතන ප්‍රධානියා කියන එකේ අනුක්ත පදයේ වෙන්නේ ඒකම තමයි. ඊට පස්සේ අපි දෙවැනියට කරන නීතිය තමයි ඒ අනුක්ත කර්තෘට පිටිපස්සේ විසින් කියන නිපාතය යොදනවා. එතකොට ආයතන ප්‍රධානියා විසින්. ඊට පස්සේ කර්ම පදයේ තියෙනවනේ. කර්ම පදය අපි උක්තියක් බවට පත් කරනවා. උක්තිය දැන් මේකේ තියෙන අනුක්ත පදේනේ ඔවුන්. ඔවුන් කියන එක අපි ඔවුහු කරනවා. එතකොට ආයතන ප්‍රධානියා විසින් ඔවුහු අවසාන ක්‍රියාව තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒකයි මම කිව්වේ කාල තුන ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනි. අවසාන ක්‍රියාව ගොඩක් අය වරද්ද ගන්න. එතකොට දැන් මේකේ තියෙන කැඳ වීය මේක අතීත කාල ක්‍රියාපදය. අතීත කාල ඒක වචන. ඒ කියන්නේ ආයතන ප්‍රධානියානේ. එතකොට දැන් අපි අවසාන ආඛ්‍යාතය තියන්න ඕනි වෙන්නේ උක්ත වෙච්ච කර්මයට අනුව. උක්ත වෙච්ච කර්මය කවුද? ඔව්හු. ආයතන ප්‍රධානියා විසින් ඔව්හු. ඔව්හු කියන උක්ත කර්මයට අනුව ආඛ්‍යාතය තියද්දී අපි තියන්න ඕනි මේක අතීත කාලයෙන්. මොකද කැඳ වීය. දැන් අපි මේක අතීත කාලෙන් වගේම බහුවචනෙන් තියන්නත් වෙනවා. මොකද ඔව්හු කියන්නේ බහුවචනයක් හින්දා. ඒ හින්දා අපි යොදනවා කැඳවනු ලැබූහ. එහෙමත් නැත්නම් කැඳවන ලදහ. ඒ විදිහට. ඊගාවට දෙවෙනි එක ලේසි ගොවි. දැන් මං කියවනේ උක්ත කර්තෘ අනුක්ත කරනවා. එතකොට ගොවියෝ කියන එක ගොවියන් වෙනවා. ඊට පස්සේ අපි විසින් යොදනවා ගොවියන් විසින්. දැන් මුලින්ම අපි කියමුකෝ ගොවියෝ කුඹුරේ සිටින කුරුල්ලන් එළවති. දැන් මේකේ කර්තෘ වෙන්නේ ගොවියන්. කර්මයේ බවට පත් වෙන්නේ කුරුල්ලන්. ආඛ්‍යාතයේ බවට පත් වෙන්නේ එළවති. එතකොට මේකේ අපි දැන් මුලින්ම කරන්නේ උක්ත කර්තෘ අනුක්ත කරනවා. එතකොට ගොවියන් වෙනවා. ඊට පස්සේ අපි විසින් දානවා කුඹුරේ සිටින කුරුල්ලන්නේ. දැන් මේ කියන අනුක්ත කර්මය අපි උක්ත කරන්න ඕනි. කුරුල්ලෝ කරනවා. එතකොට ගොවියන් විසින් කුඹුරේ සිටින කුරුල්ලෝ එළවති කියන්නේ වර්තමාන කාලයක්. සාමාන්‍යයෙන් අපි ගොඩක් අය ඔය වගේ වර්තමාන ආඛ්‍යාතයකින් ඉවර වුණා ඒක අපිට අර ඉබේ සිද්ධ වෙන එකක් විදිහට තියන්නේ කියලා කියනවා. දැන් මෙතන අපි ආඛ්‍යාතයේ තියදී මුලින්ම බලන්න ඕනි අපි අර උක්ත කරගත්තු කර්මය ඒක වචනද බහුවචනද කියන එක. ඒක බහුවචනයි. කුරුල්ලෝනේ. ඒ හින්දා අපි අපිට මෙහෙම තියන්න පුළුවන් ගොවියන් විසින් කුඹුරේ සිටින කුරුල්ලෝ එළවෙති. ඒක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවක් විදිහට කුරුල්ලෝ හින්දා තමයි ටී එන්නේ එළවෙති. ඒ වගේම එළවනු ලැබෙති කියලා එන්න පුළුවන්. හරිද? ප්‍රශ්න නැතුව ඇති කියලා මං හිතනවා. ප්‍රශ්න තියෙනවා නම් කමක් නැහැ අවසානයේදී අහන්න. රචනාව. රචනාවට ලකුණු කීයක් හම්බ වෙනවද ඔයාලට? කවුරුත් නැද්ද? 25යි 30ක්. 20ක්ද 25ක්ද? 20යි නේ. 20යි. 20යි. මට ඒක හරියටම මතක නැහැ. ඔයාලා වෙන 25ක්ද කොහෙද දෙනවා? 25ක් දෙනවද? හරි. කොහොමද බලමු. රචනාවට දෙනවා ලකුණු 25ක් හම්බ වෙනවා නේ. 25ක් හම්බ වෙනවා. දැන් මේකේ මම දාලා තියෙනවා ඔයාලට රචනා මාතෘකා හතරක්. මෙහෙමයි මම මේ හතරම ගැන කතා කරන්න යන්නේ. එහෙම වුණොත් අපිට කාලෙ මදි වෙනවනේ. අපි සාහිත්‍ය පේපරේ කතා කරන්නත් ඕනේ. මම ඔයාලට රචනාවක් ලියද්දි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් මොනවද? රචනාවක් සාමාන්‍යයෙන් අපි කොයි විදිහටද ලියන්න ඕනි? සහ මේ කියන රචනා හතර මං දැන් අපි ඡේද වෙන් කරනවානේ. ඡේද වෙන් කරලා ලියන්නේ. දැන් ඔයාලා 250කට නොඅඩු වෙනසේ රචනයක් ලියන්න ඕනේ. අන්න ඒ හින්දා කොහොමද පොයින්ට් ෆෝම් එකෙන් කියන්නම්. මෙන්න මෙහෙම ලියන්න, මෙහෙම ලියන්න කියලා මං කියන්නම්. එහෙම නැතුව රචනාවක් කියවන්නේ නැහැ මම. ඒක තේරුමක් නැහැනේ. ඒක ඔයාලා තමයි ලියන්න ඕනේ. මම ඔයාලට කියන්නම් වාක්‍ය රචනයක් ලියද්දී මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕනි දේවල් කියලා. එහෙමයි. වාක්‍ය රචනයේට දල ආකෘතියක් තියෙනවා. ප්‍රවේශය හෙවත් ආරම්භය, මාතෘකානුකූල විෂය, කරුණු සමාලෝචනය හෙවත් අවසානය. ඒතර ආරම්භය කියන එක ඉතාමත් වැදගත්.
රචනයක ආරම්භක වාක්‍යෙම සමස්ත රචනය කෙරෙහි පාඨකයන්ගේ අවධානය යොමු කරගන්න පුළුවන්. ඒ අනුව ආරම්භක වාක්‍ය නිර්මාණශීලීව ලියා දැක්වීම අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ සඳහා මාතෘකාවට සම්බන්ධ කළ හැකි කිසියම් උද්ෘත පාඨයක් මාතෘකාව පිළිබඳ නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ මාතෘකානුකූල ඡේද. රචනයක විස්තරාත්මක කොටස වන්නේ මේක. එතකොට මෙහිදී මාතෘකාවට අදාළ කරුණු අනුපිළිවෙලින් හා තර්කානුකූලව ඡේද වශයෙන් ලියන්න ඕන. ප්‍රමාණවත් බව ඡේද වෙන් කිරීමේදී ක්‍රමවත් පෙළ ගැස්මක් සකස් කර ගැනීමත් වැදගත් වෙනවා. එක් ඡේදයක ඇතුළත් කළ කරුණු නැවත නැවත සඳහන් කිරීම උචිත නොවේ. මට විනාඩියක් දෙන්න. හරිද, ඊට පස්සේ අපේ තියෙන අවසාන ඡේදය. වාක්‍ය රචනයේ අවසාන ඡේදයේ සමාලෝචනය සඳහා යොදාගත යුතුයි තෝරාගත් මාතෘකාව යටතේ ඉදිරිපත් කළ කරුණු ක්‍රමවත්ව අවසන් කළ යුතුයි. සමාලෝචනයේදී රචනයේ ඉදිරිපත් කළ කරුණු වල සාරාංශයක් අදාළ මාතෘකාව පිළිබඳව රචකයාගේ නිගමනය හෝ විනිශ්චය සහිතව ඉදිරිපත් කිරීම යෝග්‍යයි. කටෙන්න අඩු වෙන අඩු වෙන්න එපා, ඉන්න කියලා කියනවා. අවසාන වෙනකම් සාහිත්‍ය පේපරෙත් ඔයාලට වටිනවා. සාකච්ඡා කරලා ඉවර වෙනකම්ම ඉන්න, පේපරේ අරන් අයින් වෙන්නේ නැතිව. හරිද? ඔයාලා වෙනුවෙන්ම හදෝ පේපර එකක්නේ. එහෙනම් එහෙම කරන්න එපා. හැමෝම අවසන් වෙනකම් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මුලදි හිටියා 50 ගණක් වගේ, දැන් ඉන්නේ 37යි. එතකොට ওই වගේ දේවල් තමයි අපි වාක්‍ය රචනයක් ලියද්දි පැහැදිලිව නිරවුල්ව ඒ වගේ මත්තකුරු තියෙන්න ඕනි. කාල වේලාවත් එක්ක ලස්සනට ලියන්න ඕනි. අපේ අදහස් විතරක් ලස්සන වුණාට මදි, කියවන කෙනාගේ ඇහැට ලස්සන වෙන්නත් ඕනි. ඒ හින්දා ඔයාලා ඒක ලස්සනට කරයි කියලා මම හිතනවා. වාක්‍ය රචනයකට ලකුණු දෙද්දී සලකා බලන දේවල් ගත්තොත් රචනය සඳහා තෝරාගත් මාතෘකාව යටතේ ප්‍රමාණවත් ලෙස කරුණු ඒක රාශීකරණය, එම කරුණු සංවිධානාත්මක විදිරිපත් කිරීම, කරුණු වල පැහැදිලි බව, නිවැරදි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ දෝෂ රහිත වීම, භාෂාවේ ව්‍යක්ත බව, සුදුසු ලෙස ඡේද වෙන් කිරීම, කියවිය හැකිසේ අත්අකුරු පැහැදිලිව ලිවීම, විවිධ භාෂාත්මක ප්‍රයෝග, ඒ කියන්නේ උපමා රූපක වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙනවා. දැන් අපේ පළවෙනි රචනාව ගත්තොත් පළවෙනි රචනාවේ කියන්නේ භාෂාවක් යනු අදහස් සන්නිවේදනය කිරීමේ වැදගත්ම මෙවලමයි. එය භාවිත කළ යුතු වන්නේ නිවැරදිවය. එවිට භාෂාව ව්‍යක්ත භාවයට පත්වේ ජාතියක ප්‍රෞඩත්වය ආරක්ෂාවේ. නමුත් වර්තමානය වන විට සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. බොහෝ දුරට භාෂාව භාවිතා කරනේ වැරදි ආකාරයට. එනිසා භාෂා වියෝවේ අඳුර සෙවණලි පහළ වී තිබේ. මේ නිසා බස රැකුමට අප පෙළ ගැසිය යුතුමය. දැන් ඔයාලට කියනවා මේ හතරෙන් එකක් තෝරගෙන 250කට නොඅඩු වෙනසේ රචනයක් ලියන්න. ඒ සඳහා යෝග්‍ය මාතෘකාවක් ද යොදන්න කියලා කියනවා. ඔයාලා හිතන විදිහට දැන් මම මේ ඡේදෙත් කියෙව්වනේ. ඔයාලට හිතෙන මාතෘකාවක් කියන මම chat box එකට දාන්න බලන්න. ඔයාලට හිතෙන ලස්සන රචනා මාතෘකාව මේ සම්බන්ධ එවන්න බලන්න. දැන් මම මේ කියවපු ඡේදයට සම්බන්ධව රචනා මාතෘකාව ඉන්න අයත් ලියුවේ දන්නේ. හරි, කමක් නැහැ. මේකේ මම ඔයාලා වෙනුවෙන් මේ කියන රචනාවට මාතෘකාවක් විදිහට යෙදෙව්වේ හෙට වෙනුවෙන් බස රැකගම්. හරිද? ඔන්න ඔය වගේ රචනා මාතෘකාව ඔයාලටත් දාන්න පුළුවන්. එතකොට අපි මුලින්ම මේකේ භාෂාව කියන්නේ මොකද්ද, භාෂාවේ වැදගත්කම, ඊට පස්සේ වත්මන් සමාජයේ භාෂාව භාවිතා කරන ආකාරය උදාහරණ සහිතව ඒ ආකාරයෙන් දිගටම යොදා ගත්තොත් දැන් මේකේ කියන විදිහට වර්තමානයේ භාෂාව පාවිච්චි කරනවා හරි නැහැනේ. එතකොට ඒ ආකාරයෙන් දිගටම යොදා ගත්තොත් භාෂාවට සිද්ධ වෙන්න පුළුවන් දේ අන්න ඒක වළක්වා ගන්න අපිට යොදා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ විදිහට අපිට ඒ රචනය අවසන් කරන්න පුළුවන්. දෙවෙනි එක ගත්තොත් ඒකේ තියෙන්නේ
අදවැනි ගෝලීයකරණයට නැඹුරු විශ්වීය සමාජයක පරිගණක තාක්ෂණයට ලැබෙන සුවිශේෂ ස්ථානයකි. මේකී තාක්ෂණයේ හැසිරවිය යුතු අර්ථවත් ලෙසය මෙමගින් උද්ගත විය හැකි සංකීර්ණතාවම කරගනිමින් උපරිම ඵල නෙලා ගැනීමට උත්සුක විය යුතුය. මේකේ රචනා මාතෘකාව යවන්නේ නැහැ, ඔයාලා යවන්නේ නැහැ. මම දැම්මේ තාක්ෂණය තුළින් යහපත් හෙටක්. හරිද? තාක්ෂණය තුළින් යහපත් හෙටක්. එතකොට ඔයාලා මේක ලියද්දි ගෝලීයකරණය හා තාක්ෂණය අතර තියෙන සම්බන්ධය කොයි වගේද? විශ්ව ගම්මානයකට ලක් වෙච්ච ලෝකයේ තාක්ෂණය මගින් සිද්ධ කරන මෙහෙයන්. ඒ වගේම තාක්ෂණය නිවැරදිව හැසිරවීමට අවබෝධයක් නොමැති වුණහම වෙන්න පුළුවන් ගැටලු. එම ගැටලු අවම කරගෙන තාක්ෂණයේ උපරිම ඵල නෙලාගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එකත් ඔයාලගේ රචනාව ඇතුළේ ඔයාලා කතා කරනවා නම් ගොඩක් හොඳයි. ගෝලීයකරණ කියන්නේ? ගෝලීයකරණය කියන එක දන්නේ නැද්ද? ගෝලීයකරණය කියන එක ගැන කාට හරි අදහසක් තියෙනවා නම් කියන්න බලන්න ඔයාලගේම කෙනෙක්. ගෝලීයකරණය කියන්නේ මොකද්ද? කියන්න බලන්න. ගෝලීයකරණය කියන්නේ තාක්ෂණයේ හින්දා තාක්ෂණයේ නිසාවෙන් විශ්වීයකරණය, ජගත්කරණය කියලා ගෝලීයකරණයට සමාන පද ගොඩක් තියෙනවා. ගෝලීයකරණය කියලා කියන්නේ ඔය විශ්ව ගම්මාන කියන සංකල්පය ඇති වෙන ගෝලීයකරණයත් එක්ක. මේ කියන්නේ දැන් හිතන්නකෝ, මුලදී අපි ලංකාව ඇතුලේ යාපනයේ ඉන්න කෙනෙක් මාතර ඉන්න කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ ලියුමකින් නේ. එතකොට ඒ ලියුම යන ගොඩක් කල යනවා. නමුත් අද එහෙමද? අද ලංකාවේ ඉන්න කෙනෙක් පිට රටත් එක්කත් සම්බන්ධතාව පවත්වනවානේ තප්පර ගාණක් ඇතුළත. අන්න ඒක තමයි ගෝලීයකරණය කියන්නේ. තාක්ෂණයේ හින්දා වෙච්ච දියුණුව. ඒ කියන්නේ ලෝකේ හැමෝම දැන් එකම ගමක ඉන්නවා වගේනේ නේද? අන්න ඒකට තමයි ගෝලීයකරණය කියලා කියන්නේ. තේරුණාද ප්‍රශ්නේ අහපු එක්කෙනා? අපි තුන්වෙනි එකට යන් ඊ. ඉවසන ධනා රූප යුදයට ජය කොඩිය යන පැරණි කියමනක් මිනිස් ගතිගුණ බෙහෙවින් ඈතර ගොස් තිබෙන මෙවන් වකවානුවක මේ කියමනෙන් ඇති අගය වඩාත් අවධාරණය වේ. ඉවසීමෙන් යුතුව ක්‍රියා කිරීමෙන් තනසීම උදාවනු ඒකාන්තයේ දුෂ්කරතා විඳ හෝ මේ ගුණධර්මය අපේ ජීවිතවලට යොදා ගැනීම විශාල ආලෝකයක් වන්නේය කියලා තියෙනවා. ඕකේ ඔයාලට ඕක ලියනවා නම් මාතෘකාව විදිහට අපි දානවා ඉවසීම වඩව. එහෙම නැත්නම් ඔයාලා ගාව මීට වැඩිය නිර්මාණාත්මක මාතෘකා තියෙනවා. මාතෘකාවක් දාන්න පුළුවන් නම් ඒ වගේ අදහස් ඇතිව දාන්න. එතකොට දැන් මේකෙදි ඔයාලගේ රචනාවේදී අන්තර්ගත කරන්න මුලින්ම ඉවසීම යන ගුණාංගය පිළිබඳ පොඩ්ඩක් ඔයාලා විස්තර කරන්න. ඊට පස්සේ ඉවසීමේදී තියෙන වැදගත්කම මොකක්ද? ඉවසීම වර්ධනය නොවූ අයකුට මුහුණ පෑමට සිදුවන විපත්ති මොනවද? ඉවසීම වර්ධනයට අපි ගත යුතු පියවර මොනවද? අන්න ඒ වගේ ඉවසීම තුළින් අපිට උදා කරගන්න පුළුවන් දේවල් මොනවද? අන්න ඒ වගේ දේවල් දාලා ඔයාලගේ රචනාව ලස්සනට ලියන්න. ඊගාවට අවසාන එක, නාස්තිය හා දූෂණය මෙරට ජනතාවගේ මුවගර ඇදී ඇති ප්‍රකට වදන් දෙකකි. ඒවා මුළු සමාජයේම වෙලාගත් විෂගෝර සර්පයන්සේ දේශපාලනය, පරිපාලනය, කළමනාකරණය ඇතුළු සමස්ත සමාජ පද්ධතියම මීට වග කිව යුතුය. එකී පසුබිම අවම කරමින් නාස්තිය හා දූෂණය පිටු දකින සමාජයක් නිර්මාණය කර ගැනීමට වෙරදරමු. මේකදී අපිට මාතෘකාව විදිහට දාන්න පුළුවන් නාස්තිය සහ දූෂණය දුරලමු කියලා. එතකොට නාස්තිය හා දූෂණය කියන්නේ මොකද්ද? ඊට පස්සේ විවිධ අංශවල, දැන් මේකේ අංශ කිහිපයක් කියනවනේ, විවිධ අංශවල නාස්තිය හා දූෂණය දැකගත හැකි ආකාර උදාහරණ සහිතව විස්තර කරන්න, උදාහරණ සහිතව දාන්න ඔයාලා. ඊට පස්සේ නාස්තිය හා දූෂණය පවතින රටක් මුහුණ දීමට සිද්ධ වෙන ඉරණම කොයි වගේද? ඒ වගේ රටකට මොන වගේ ඉරණමක්ද අත් වෙන්නේ? ඊට පස්සේ නාස්තිය හා දූෂණය මුලින් කුටා දැමීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේවලුත් ඔයාලගේ රචනාව ඇතුළේ ඔයාලා සාකච්ඡා කරන්න කියලා මම කියනවා. හරි. ඊට පස්සේ තියෙන සාරාංශය. හරිද? දැන් රචනාව ගැනත් ඔන්න කතා කරා. රචනාවේ මාතෘකා හතරම ගැන කතා කරා. ඊගාවට උමර් ප්‍රශ්නයක් අහනවද? උමර්ගේ මයික් එක ඔන් නැහැ. උමර්? හරිනේ. ඊට පස්සේ මේ කියන ඡේදය තියෙනවනේ, මේක තනි ඡේදයක් පිටු දෙකකට ගියාට මේ කියන ඡේදය කියවලා ඔයාලට කියනවා වචන 50ත් 60ත් අතර සංඛ්‍යාවක් එන විදිහට ලියන්නේ කියලා සාරාංශයක්. කොහොමද ඕක ලියන්නේ?
ඕකටත් මම ඔයාලට රචනාව ලියන්න කිව්වා වගේම කරුණු ටිකක් දෙන්නම් මේ කියන කරුණු අවබෝධයෙන් අහන් ඉන්න දැන්ටත් ඉන්නේ 32යි මේ කියන කරුණු අහගෙන ඉන්න අහගෙන ඉඳලා ඔයාලගේ සාරාංශය ලියන්න මේ කියන කරුණු ප්‍රයෝගික කරගන්න කියලා මම ඉල්ලනවා සිහිබුද්ධියෙන් සහ අවධානයෙන් යුතුව ඡේදය වරක් සෝදිසියෙන් කියවීම මෙම කියවීමේදී ඡේදයේ මුඛ්‍ය අදහස කුමක්දයි අවබෝධ කරගන්න ඕනි දෙවන වර කියවීමේදී මුඛ්‍ය අදහසට අදාළ වන වචන වාක්‍ය සහ වාක්‍යාංශ ආදියට යටින් ඉරිගසා ඒවා ලකුණු කරගන්න තුන්වෙනි කියවීමේදී මුඛ්‍ය අදහසට අදාළ වන අනෙක් අදහස් නැත්නම් ඒ සියල්ල ලකුණු කරගන්න මීළඟට ඉරිගසා ලකුණු කරගත් වාක්‍ය කණ්ඩ පමණක් කියවන්න මම ඔයාලට තව වක්‍රමයක් කියලා දෙන්නම් දැන් අපි මෙහෙම කියෝගෙන යනවනේ මෙහෙම කියෝගෙන ගිහිල්ලා කාලෙත් එක්ක හරි අමාරුයිනේ මේ දේ කරන්න එතකොට දැන් මම මේ කියන කරුණු වලට අමතරව එකක් තමයි මේ කියන්නේ දැන් අපි මේ පේළිය කියෝගෙන ගිහිල්ලා මේ පේළිය අග මෙතනින් ලියන්න වචන කීයක් තිබ්බද මේ පේළියේ රාජ්‍ය විරෝධී කියලා තියෙනවානේ අන්න ඒක අගින් ලියන්න මේ පේළියේ වචන කීයක් තිබ්බද 13ක් වගේ තියෙනවා ඊට පස්සේ අනිත් පේළියක් කියෝගෙන යන ගමන් නැත්තම් හරි ඊට මේ අමතරව වෙනම හරි මේ වෙනුවෙන් කාලේ පොඩ්ඩක් වැය කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වාක්‍ය වචන මෙච්චරක් තිබ්බා දැන් මම මේක මෙච්චරකට අඩු කරා. එහෙම එහෙම. ඔයාලට පුළුවන් වෙනවා ලේසියෙන්ම මේ කියන වචන ගානට යන්න. 50ත් 60ත් කියන වචන ගානට. ඡේදය තුන් පාරක් කියවන්න කියලා තියෙනවා. ඊට පස්සේ නැවත නැවත කියවන දේවල්. ඒ කියන්නේ පුනරුක්ති ඒ වගේම නිදර්ශන වැනි දේ කියනවා නම් අනවශ්‍ය සියල්ලම ඉවත් කරන්න කියලා කියනවා. උපමා අලංකාර, අතිශයෝක්ති, උදාහරණ විස්තර හා අනවශ්‍ය විශ්ලේෂණ ආදී සියල්ලම ඉවත් කරන්න කියලා තියෙනවා. ගොඩක් උපදෙස් තියෙනවා. නමුත් කාලය මදි හින්දා මම ඊටර ටික කියවන්න යන්නේ නැහැ. කොහොම හරි මේ කියන සාරාංශ ඔයාලගේ දරදි කියවලා සාරාංශ කරන්න මගේ සාරාංශය මම කියවන්නම් වෙලාව යන නිසා. වෙලාව මදි අපිට. ඒ හින්දා මම ඊගා ප්‍රශ්නෙට යන්නම්. තුන වෙදි ඉවර කරන්න ඕනේ සාහිත්‍ය පේපර් එහෙමම තියෙනවනේ. හරි. ඊගාවට මේක. ඔයාලා සාරාංශය ලියන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ගෙදරදී මං කියපු අර උපදේශුත් අනුගමනය කරලා. පහත දැක්වෙන ඡේදය කියවා ඒ සමග අසා ඇති ප්‍රශ්න වලට කෙටි උත්තර සපයන්න කියලා තමයි තියෙන්නේ. ඒකත් දැන් ඔයාලා කියවලා උත්තර කියයි කියලා මං හිතන්නේ නැහැ. මේක ලේසි. මේ ඡේදය මොකක් අපි පොඩි කාලේ ශිෂ්‍යත් ඉඳන් කරන දෙයක්නේ ඒ හින්දා මේකත් ඔයාලා ගෙදරදී කරන්න මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහපව් අහන්න මගේ හරිද ඊට පස්සේ මේක නම් හොඳ ප්‍රශ්න දෙකක් එකයි මම දැම් මේ පේපර් එකට පහත දැක්වෙන්නේ ප්‍රවෘත්ති වාර්තාවක් සැකසීමේ අදහසින් පුවත්පත් වාර්තාකරුවෙකු සැකසාගත් දළ සටහනක් ඒ අසුරින් ප්‍රවෘත්ති පත්‍රයකට සුදුසු ප්‍රවෘත්ති වාර්තාවක් වචන 100කට නොඅඩුවන ලෙස සකස් කරන්න කියලා තියෙනවා මේක තියෙන්නේ ගල්මත්ත ගොවිජන සේවා බල ප්‍රදේශයේ හේන් පිට කොලොම්බියාවත්ත කුඹුරු ආයේ දීර්ඝ කාලයක සිට පුරන් වී ඇති බව ගොවියන් පැවසීම ජල කළමනාකරණයක් නොමැති වීම සුදුසු ලෙස අමුණු ඉදි නොවී තිබීම ඊට හේතු බව ඉල්ලීම නම් සුදුසු පිළියම් සකසා ගොවිතැනට අවශ්‍ය පහසුකම් ලබා දීම ඔන්නෝයි කියන කරුණු පදනම් කරගෙන අපිට කියනවා ප්‍රවෘත්ති වාර්තාවක් සැකසීමට මේ පුවත්පත් වාර්තාකරුවෙකු ගත්ත දාල සටහන තමයි ඔය විදිහට පොයින්ට් වශයෙන් කියන්නේ. ඒකේ අපිට කියනවා අවසානයේ ප්‍රවෘත්ති පත්‍රයකට සුදුසු ප්‍රවෘත්ති වාර්තාවක් හදන්න කියලා. ඔයාලා දැන් නිවුස් කියවලා ඇතිනේ. මීඩියා කරන අයත් ඇති. ඔලෙවල් වල. හරි. දැන් මෙහෙම ලියන්න පුළුවන් අපිට මුලින්ම ඉතින් අපි දානවනේ අර සිරස්තලයේ වගේ එකක්. පුරන්නෝ කුඹුරු අස්වැද්දීමට කියවර ගන්න. මෙහෙම ලියන්න පුළුවන්. ගල්මත්ත ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් හේන් පිට කොලොම්බියාවත්ත කුඹුරු ආයේ දීර්ඝ කාලයක් මුදුල්ලේම වගා කටයුතු කර ගැනීමට නොහැකිව පුරන්ව ඇති බව එහි ගොවියෙකු පවසති. නිසි ජල කළමනාකරණයක් නොමැති වීමෙන් හෝ ජලය බැස යාමට පවතින දුෂ්කරතා හේතුවෙන් මේ තත්ත්වය හටගෙන ඇති බවද ඔහු තවදුරටත් කියති. මේ වෙල් යායේ පවතින ඇල මාර්ගයේ දීර්ඝ කාලයක් තිස්සේ වල් බිහි වී තිබීම නිසා සුදුසු පරිදි අමුණු ඉදිකර නොතිබීම නිසා මේ වගා කටයුතු කර ගැනීමට නොහැකි වී ඇති අයුරුද
ඔහු විස්තර කරති. ඊට පස්සේ අවසාන වශයෙන් තේද දෙක තුනකින් වගේ ලියන්න. මෙම දුෂ්කරතා සඳහා සුදුසු පිළියම් ලබා දී මේ බිම් ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ඇරඹීමට පියවර ගන්නයි එම ගොවීහු අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිති. අන්තිමට අර ඔයාලා දකිනානේ වරහන් ඇතුලේ දානවා ගල්මත්ත වාර්තාකරුගේ නම. ඔයාලගේ නම දාන්න. මේ වගේ දෙයකටත් කොයිකටත් ලෑස්ති වෙලා යන්න කියලා කියනවා. ඊගාවට ඕකේ මේකෙදි පස්සෙනි ප්‍රශ්නේදී ඔයාලට දෙකක් කියනවා. එක මේක අමාරු නම් අනිත් එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අංශ ෂීට් එක එවනවාද කියලා අහනවා මම බලන්න. ඊගාවට මහනුවර දළදා වීදියේ අංක 10A දරණ නිවසේ පදිංචි නිමල් අතපත් වන ඔබට පහත දැන්වීමෙහි දැක්වෙන තනතුරු සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් සපුරා ඇතැයි සලකා අදාළ විස්තර ඇතුළත් කරමින් දැන්වීම් කරු වෙත යැවීම සඳහා වචන 100කින් පමණ යුතු ඡේද 3ක් සහිත අන්න ඡේද 3ක් එයාලා කියලා තියෙනවා. ඡේද 3ක් සහිත ලිපියක් ලියන්න කියලා තියෙනවා. ඔන්න මෙන්න මේ විදිහට තමයි පුවත්පතේ ගිහින් තියෙන්නේ. ගිණුම් ලිපිකරු අබර්ත සුදුසුකම් මොනවද තියෙන්න ඕන සුදුසුකම් අපත සාපෙල විෂයන් 8කින් සමත්ව තිබීම ගණිතයේ විෂය සඳහා සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනි වයස අවුරුදු 18ක් 20ක් අතර වෙන්න ඕනි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැත ගිණුම් කටයුතු පිළිබඳ 6 මාසක හෝ ඊට වැඩි පුහුණුවක් ඇති අයට ප්‍රමුඛත්වය හිමි වේ අයදුම්පත් බාර ගන්නා අවසාන දිනයේ 2002 ජූනි 5 වෙනිදා ඊට පස්සේ අවසානයේ තියෙනවා යාළගේ ඇඩ්‍රස් එක දැන් ඔයාලට මොකද කියන්නේ ඔයා තමයි නිමල් අගපත් එහෙම කියලා හිතලා ඔයා ඉන්නේ මෙන්න මේ කියන ගෙදර මේ කියන පදිංචියේ ඉන්නේ මේ කියන දැන්වීමේ දැක්කන තනතුර සඳහා තියෙන ඔක්කොම සුදුසුකම් ඔයා ගාව තියෙනවා ඒ හින්දා ඔයා අදාළ විස්තර ඇතුළත් කරලා දැන්වීම් කරු වෙත යැවීම සඳහා වචන 100ක් තියෙන්නත් ඕනි ඒ වගේම ඡේද 3ක් අන්තර්ගත වෙන්නත් ඕනි කියලා කියනවා දැන් එතකොට මුලින්ම තියෙන්න ඕනි කාගේ අපි දැන් ලියන්නේ රාජකාරී ලිපියක්නේ ඒක තේරුණා දැන් අපි ලියන්න ඕනි රාජකාරී ලිපියක් දැන් ඔයා ගාව මේ කියන සුදුසුකම් ටික තියෙනවායි කියලා ඔයා ලියන්න ඕනේ. ඒ කියන බඳවා ගැනීම නිලධාරීට. එතකොට අපි මුලින්ම රාජකාරී ලිපියක ලියන්නේ මොකද්ද? කවුරුත් කතා නැන්නේ නිහඬයි. කියන්න බලන්න. කට්ටිය නිදිද? නැත්තම් ලොක් වෙලා වෙන කොහේ හරි ගිහින්. කවුරුත් දන්නේ නැද්ද රාජකාරී ලිපියක මුලින්ම ලියන්නේ මොකද්ද කියලා? දිනේ යවන්නාගේ ලිපිනේ යවන්නාගේ ලිපිනේ ඊට පස්සේ දිනේ ලබන්නාගේ ලිපිනේ ඊට පස්සේ දිනේ ආමන්ත්‍රණය ඊට පස්සේ හෙදින් ඊට පස්සේ මොකද්ද මාතෘකාවනේ මාතෘකාව ඊට පස්සේ අන්තර්ගත කරුණු ටිකනේ ඔයාලා ලියන්න ඕනේ ටික අන්තර්ගත අවසානේ ස්තුති හරි හොඳයි හොඳයියා දැන් ඒ විදිහට මම මේක කියවන්නම් මේ කියන එක දැන් එතකොට යවන්නාගේ ලිපිනේ වෙන්නේ මෙන්න මේ ටික මොකද්ද නිමල් අතපත්තු අංක 10 ඇලිරක් A දළදා වීදිය මහනුවර ඊට පස්සේ ඔයාගේ දිනේ ඔයා ඒ ලියුම ලියන දිනේ දාන්න ඊට පස්සේ ඔය ඔක්කොම එන්න එකම පැත්තකනේ දැන් ඊට පස්සේ ලබන්නාගේ ලිපිනේ මේ තියෙන්නේ පහල බඳවා ගැනීමේ නිලධාරි ඊට පස්සේ සමුපකාර සමිතිය කුරුණෑගල පාර දඹුල්ල ඔය විදිහට තියෙනවා. අවසාන ඊට පස්සේ ආමන්ත්‍රණය අපි දානවා. මහත්මයා නෙනි. හරිද? ඊට පස්සේ අපි මාතෘකාව දානවා. ගිණුම් ලිපිකරු ඇබෑර්තු. හරිද? ඊට පස්සේ අපේ අන්තර්ගතය දාන. දැන් ඡේද 3කින් ලියන්න කියලා තියෙනවානේ. ඔන්න මම පළවෙනි ඡේදය කියනවා අවබෝධයෙන් අහන් ඉන්න. 2022 කවද්ද මේක පළවෙන්නේ? 5/1/2022 ලංකාදීප ඉරිදා පුවත්පත් දැන්වීම හා බැඳේ එම දැන්වීම පරිදි එළවලු නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය සඳහා බඳවා ගැනීමට ගිණුම් ලිපිකාර අභ්‍යර්ථයක් ඇති බව නිවේදනය කර තිබුණි. ඔය එළවලු නිපදවන්නන්ගේ කියන එක නම් අවශ්‍ය නැතත් කම තිබෙ නැතත් කම නැහැ. ඒක අපේ ප්‍රොස්ටර් එකේ නැති හින්දා. ඉහත ලිපිනේ පදිංචි මම 2000 කීවෙනි අවුරුද්දේද ඔයා සාපේල ලිව්වේ විභාගයෙන් ගණිතය ඇතුළු විෂයන් පහකට විශිෂ්ට සාමාර්ථ ලබා ඇත්තෙමි මහනුවර තරුණ සේවා ශාඛාව මගින් මෙහෙයවන ලද 6 මාසක ගිණුම් පාඨමාලාවක පුහුණුවද ලබා ඇත්තෙමි ඒ දෙවෙනි ඡේදය ඊට පස්සේ අවසාන ඡේදය මේ සමග අදාළ ලිය කියවිලි ඡායාපිටපත්
එවමි ඒ අනුව මා තෝරාගතහොත් මාගේ සේවය උපරිම ලෙස ලබා දීමට කැමති බව මින් ප්‍රකාශ කර සිටිමි. රස ස්තුතියි මේට විශ්වාසී නිවන් ලතපත් ඔයාලා. ඊට පස්සේ ලියුම ලියපු දිනේ දානවා. හරිද? එතකොට එතනින් අපි ව්‍යාකරණ පේපරේ කතා කරලා ඉවරයි. තව පොඩි වෙලාවයි තියෙන්නේ සාහිත්‍ය පේපරේ කතා කරන්න. මේකෙත් කාලය පැය දෙකයි. දැන් ඉන්නේ 30යි. 30ත් දිනින් දැන් ඉවර වෙනකම් මේකේ කාලය බෙදා ගැනීමත් මම පළවෙනි එකේ කාලය බෙදා ගන්න විදිහ කිව්වෙත් නෑ ව්‍යාකරණ පේපරේ. මේකෙත් කාලය බෙදා ගන්න විදිහ මම අන්තිමට වෙලාව ඉතුරුනොත් ඔයාලට කියන්නම්. ප්‍රශ්න ටික කතා කරමු. උපදෙස් ටික ඔයාලා කියවන්න. මම ප්‍රශ්න ටිකට යනවා වෙලාව යන හින්දා. ඔයාලා මට උත්තර කියන්න. මේක උද්ෘතයක්. මමත් මහා නුවණැත්තෙමි. එක් ලෙසකින් ඔහු පරදවා පියම්හයි කීය. මෙසේ ප්‍රකාශ කළේ කවුද? පාඩම් කරලා නේ ඇත්තේ විභාගේ ළඟයි. කේවට්ට ආචාර්ය. හරි. එක් ලෙසකින් යන්නේ අදහස් කරේ කුමක්ද? එක් ලෙසකින් කියන්නේ ධර්ම යුද්ධය. එක් ලෙසකින් ඔහු පරදවා පියම් ධර්ම යුද්ධය. එයා අයත් නුවණ තියෙන කෙනෙක්. මමත් ධර්ම යුද්ධයේ කොහොම හරි පරදවා පියම්හ කියලා කියනවා. ඊගාවෙකට යනවා දෙදෙනම ඉඳ දෙපිට සවසත සතන් තුට්ටු කොට. ඉහත සඳහන් දෙදෙනම යනුවෙන් ප්‍රකාශ වන්නේ කවර දෙදෙනාද? ඉක්මනට. ගුත්තිලා මුෂ්ණ. හරි. මේ පද්දේ කොටස ඇතුළත් කෘතිය. උත්තර දුන්නා ඔයාලගේ සාහිත්‍ය පොතේ ගත්තාම හැම පාඩමකම ඉස්සරහින් තියෙනවානේ හැඳින්වීමක් කහපාට කොටුවක අන්නේ කියන කොටුවේ තියෙන දේවල් ඉතාම හොඳින් කියවන්න ඒවා ෂෝට් නෝට් ගහගන්න එතකොට ඔයාලට මේ කියන ප්‍රශ්න 10ට ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ මේ කියන ප්‍රශ්න 10ටම මෙතනට වෙනකම්ම කිසිම ප්‍රශ්නයක් නැතුව උත්තර ටික ලියා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා විචාර ලියද්දි අපි දැන් අපි හිතමුකෝ දියමන්ති මාලෙන් විචාරයක් ඇවිත් තිබ්බයි කියලා. එතකොට ඔයාලා දියමන්ති මාලේ අර ඔයාලා දන්නවනම් මේකේ කර්තෘ කවුද, මේක මුලින්ම ලිපි මොන භාෂාවෙන්ද, අන්නේ දේවලු දාලා පොඩි ඡේදයක් ලියලා ඊට පස්සේ විචාරෙට එන්ටර් වෙනවා නම් ගොඩක් හොඳයි. මං කියන්නේ ගොඩක්ම ඔයාලා අර කහ පාට කොටුවේ තියෙන කරුණ ටික හොඳට කියව ගන්න. ඒවා ඔක්කොම එකපාර ඔළුවට දාගන්න අමාරුයි. ෂෝට් නෝට් එකක් ගහලා නිතර කියවන්න. එතකොට මේ කියන ප්‍රශ්න වලට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. මේකට උත්තර දුන්නා. ඊගාවට ගොඩැල්ලේ තරම දැනගෙන ලින්ද කපනු යන කවියේ ඊළඟ කවි පදය. බොරල්ලේ තරම දැනගෙන උඩපන්න. හරි. ඊගාවට මේ සාහිත්‍යයන්ගේ කවරෙකු විසින් හෝ නිර්මාණය කරන ලදුව කාලයක් තිස්සේ භාවිත වීමෙන් ජනතාවගේ පොදු අයිතියක් බවට පත් වූවක් යන ප්‍රකාශයෙන් විස්තර වන සාහිත්‍යයන්ගේ නම් කරන්න. මොකක්ද මේ සාහිත්‍යයන්ගේ? ජනකවි. මේ සාහිත්‍යයන්ගේ වෙන්නේ ජනකවි. පැද්දේගම යන සුවිශේෂ නවකතාවකි. මේ නවකතාව පළමුවෙන් ලියා ඇත්තේ කී නම් බසකින්ද? මේසි ඉංග්‍රීසි බසෙන්. එහි මුල් නාමය මොකක්ද? හරි, හොඳයි. ඊට පස්සේ පහත සඳහන් කවියේ මේ කියන හිස් තැන් වලට එන්නේ මොන පදද කියලා අහනවා. ජාතිය රන්. විමන. හරි හරි. ආගමිනි පහනක් වේ, රැක ගන්නට මෙලොවේ, කුත නුඹ වේ, සමත් වෙතොත්. හරියට හරි, ගොඩක් හොඳයි. ගංගාවේ සංගීතය නම් පැදි පෙළෙහි රජකයා. එච්.එම්. කුඩිලගම. හරි. එම කතුවරයාගේ ජනප්‍රිය පද්‍ය කෘතියක් නම් කරන්න. ඈ. හරි. සරච්චන්ද්‍රිය නාට්‍ය රචකයෙක් එසේ නම් ඔහු විසින් නිර්මාණය කළ නාට්‍ය දෙකක් ලියන්න. මේ ඔක්කොම අර කහපාට කොටුවේ තියෙන දේවල් කියන්න. සිංහබාහු. නාට්‍ය දෙකක්. ඔව් හරි. සිංහබාහු. හොඳයි. මනමේ. හා මනමේ. ප්‍රේමති ජායති සෝකෝ. එළවලට આવොත් ඒකත්. හරි. ඊගාවට නාට්‍ය රචකයෙකු මෙන්ම සරච්චන්ද්‍රිය නවකතාකරුවෙක් ඔහු විසින් රචිත නවකතා දෙකක් ලියා දක්වන්න. තග්ගලෙන් නොනි මලගිය ඇත්තෝ. හා හරි, මලගිය ඇත්තෝ. මලගිය අවුදා. හරි ඊගාවට. හරි, හොඳයි. අඟුල්මල් දමනේ නම් නිර්දිෂ්ට කොටස අන්තර්ගත කෘතිය. අමාවතුර. හරි. එම කෘතිය කතුවරයා ගුරුල් ගෝමි පවුලිවර. හරියට හරි.
ඊට පස්සේ බලමහා මුහුද එම සඳ උතුරින් පෙනෙන යන පද්‍ය පාදයට අනුව උතුරු දෙසට වන්නට ඇත්තේ කුමක්ද? උතුරු දෙසට වෙන්න තියෙන්නේ මොකද්ද? ඔය පද පෙළියේ තියෙනවා බලමහා මුහුද එම සඳ උතුරින් පෙනෙන. මොකද්ද? උතුරු දෙසට වෙන්න තියෙන්නේ මුහුද. බා මහා මුහුද. මේ කොටස අයත් වන්නේ කුමන කෘතියකටද? මොකද කෘතිය? සාලලිහිණි සංදේශය. සාලලිහිණි සංදේශය පටලව ගන්න එපා. ඔයාලට සාලලිහිණි සංදේශය හංස සංදේශය දෙකම තියෙනවා. කෑරගලේ තියෙනවානේ. කෑරගලේ කියන්නේ. සෝරි මම සාහිත්‍යෙන්න කොහොමද? අහුන්නේ. ඒකට උත්තර ආයෙත් දෙන්න පුළුවන්ද මිස්? මේකේ උත්තරේද? ඔව්. බලමහා මුහුද එම සඳ උතුරින් පෙනෙන කියන එකේ උතුරු දෙසට වෙන්න තියෙන්නේ මහා මුහුද. මේ තියෙන්නේ. බලන්න මිතුර උතුරු දෙසට වෙන්න තියෙන්නේ මහා මුහුද. බල බල යන්නේ විධික්‍රියාවක්. ඊගාවට මේ කොටසට අයත් වන්නේ මේ කොටස අයත් වන්නේ කුමන කෘතියකටද කියලා අහනවා. සැලලිහිණි සංදේශයට. ඔයාලගේ සාහිත්‍ය පොතේ කහපාට කොටුවට ඇතුළට වෙන්න තියෙනවා මේ කියන සියලු කරුණු. ඊගාවට අපට වැසිකිළියක් කතාව ඇතුළත් මුල් කෘතිය නම් කරන්න. මොකද්ද මුල් කෘතිය? මුල් කෘතිය මොකද්ද? නොනිමි සිත්තම. හරි. එම කතුවරයා එම කතාවේ කතුවරයාගේ නම? ඒ ජයතිලක මහත්. හරි. හොඳයි. ඊගාවට ඔයාලගේ දන්නවා දෙවෙනි ප්‍රශ්නේ එන්නේ තද කළු අකුරින් මුද්‍රිත වචනවල තේරුම ලියලා ඒ එන කොටසේ තේරුම ඔයාලගේ සරල බසින් ලියන්න කියන එක. මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඔයාලා මුල ඉඳලම සාහිත්‍යයට ආසාවෙන් හැම දෙයක්ම කුතුහලෙන් ඉගෙන ගත්තා නම් සාහිත්‍ය රසයේ වින්දනම් මේ කියන දේත් අමාරු නැහැ. හරිද? ආසාවෙන් ඉගෙන ගත්තා නම් මේ කියන හැම වචනකම තේරුම ඔයාලා දන්නවා. දැන් මම මේක කියනනම් සාල් එක ලාලා කියන්නේ මල්ලක දමා. හරිද? ඊට පස්සේ දල්වාගෙන කියන්නේ කට අරගෙන කියන එක. හරිද? එතකොට මේකේ සම්පූර්ණ තේරුම කිව්වොත් මල්ලක දමා පහතට එවන කෙනෙකු වගේ හේවට්ට බමුණාගේ හිස මතට වසුරු ටිකක් එහෙමත් නැත්නම් අසූචි ටිකක් දමා ඒ කුමක්තයි කට අරගෙන උඩ බැලු ඔහුගේ මුවට යලිත් අසූචි ටිකක් දමා ඔහු ගියා. හරිද? ඊට පස්සේ මේක ගත්තොත් මේක කවියක්. මොකේද තියෙන්නේ මේක? මොකේද තියෙන්නේ? හරි. මේකේ තියෙන්නේ දිය කියන එකයි ගෙනමිණි කියන එකයි. මේකේ මේ දිය කියන එකේ ගොඩක් සැලකිලිමත් වෙන්න පළවෙනි දියෙන් කියන්නේ ලෝකේට, දෙවෙනි දිය කියලා කියන්නේ ජයഘോഷාවට, ගෙනමිණි කියන්නේ ප්‍රතිරාව නංවමින් කියන එක. එතකොට මේකෙත් මං තේරුම ඉක්මනින් කියන්නම්. පැමිණියා වූ ජයഘോഷාව ලෝකෙහි ප්‍රකාශ කරමින් ගිය ගිය ස්ථානයෙහි රන්මිණි ඉස්වාලා පැතිරුණු ජයഘോഷා ප්‍රතිරාව නංවමින් එන්නාසේ වීණා නාදයේ සිය සිය ගුණයෙන් ඉක්මනින් කියන එක. ඊගාවට ഘോഷ සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි කුංචි මණිකා ජනශූන්‍ය නිශ්චල ස්ථානයකට පැමිණීම ගැන ආනන්දිතව එහි ඇන තියා හිඳගත්තාය. ජනශූන්‍ය කියලා කියන්නේ ජනතාව ඉතාමත් අඩු, ජනයා නැති. ආනන්දිතව කියලා කියන්නේ සතුටුව. ශබ්ද ආදී කලබල වලින් යුත් මාර්ග වලින් බියට පත් වී සිටි පුංචි මණිකා ජනයා නැති නිහඬ තැනකට පැමිණීම ගැන සතුටුව එහි කුක්කුටයෙන් වාඩි වූවාය කියන එක තමයි එතන කියන්නේ. ඊට පස්සේ අපි හතරවෙනි එකට ගියොත් රණදෙරණ සුරබුන්ගේ. රණදෙරණ කියන්නේ මොකද්ද? සටන් බිම කියන එකනේ. ඊට පස්සේ සුරබුන්ගේ කියන්නේ දෙවඟනන්ගේ. මේකේ තේරුමත් මම කෙටියෙන් කියන්නා. රණවිරුවන් ජාතික සටන් බිමෙහි සටන් කොට වැටි මල පසු දෙවඟනන්ගේ අතෙහි නැලවෙන බව සිතන්න පුතේ කියලා තමයි කියන්නේ. ඊගාවට වැදගත්ම කොටස 3-4 යන ප්‍රශ්න සඳහා වන පිළිතුරක වචන 125ක් පමණ තිබීම සෑහේ කියලා කියනවා. තුන්වෙනි එකේ ඔයාලට තෝරගන්න ප්‍රශ්න දෙකක් තියෙනවා. හතරවෙනි එකේ තෝරගන්න මේ දෙකෙන් දෙකක් තියෙනවා. ඊට පස්සේ 5-6-7 කියන ප්‍රශ්න වලින් එකකට පමණක් උත්තර ලියන්න කියලා තමයි තියෙන්නේ. උත්තරයක වචන 100ක් තිබ්බහම ප්‍රමාණවත් කියලා තමයි කියන්නේ. A level සිංහල විචාර සාහිත්‍ය පේපර් එකක් ගත්තොත් මේක හරිම එච්චර ලොකු දෙයක් නෙවෙයි. O level කාලේ අපි මේක ලොකුවට හිතුවට A level වලට ගියහම වචන 125ක විචාර ලියන්න බෑ. ඊට වැඩිය ලොකු ගණක් යනවා. මම තව ටිකක් වෙලා තියෙන හින්දා ඔයාලට කියනවා මේකේ කාලය වෙන් කරගන්න ඕනි විදිහ. කාලය පැය 2යිනේ තියෙන්නේ. කාලය පැය 2යි තියෙන්නේ. එතකොට ඔයාලා මේ මෙන්න මේ මම අර කිව්වා වගේ කහපාට කොටුවේ තියෙන දේවල් ඔයාලා ෂෝට් නෝට් ගහලා පාඩම් කරලා තිබ්බනම්
ඒක ඔයාලට අමාරු වෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට අඩුතරමින් අපි පැය කාලක් තියමුකෝ. පැය කාලක් කියලා මේකටත් පැය කාලක් තියමු. අපිට පැය භාගයක් ඉවර. එතකොට තව පැය එකහමාරක් තියෙනවා. හරිද? එතකොට ඔයාලට මේවට පැය භාගෙ භාගෙ උනත් යොදව ගන්න පුළුවන්. මේකට පැය භාගයක් ඕනෙත් නැහැ. විනාඩි 20ක් වගේ තිබ්බහම ඇති. ඒ හින්දා අඩුතරමින් මෙන්න මේ දෙකට නම් පැය භාගෙ භාගෙවත් තියාගන්න. පිටු ඔයාලා පැති දෙකහමාරක් විතර ලියනවා ඇතිනේ මං හිතන්නේ ਵਿਚාරයකට 125 එකකට 100 එකකට නම් එකහමාරක් වගේ ඇති වෙයි. මං හිතන විදිහට එකහමාරක් දෙකක් විතර ඇති වෙයි. ඒ හින්දා මේ විදිහට කාලය බෙදා ගන්න අර මං කියපු දේ නම් කරන්න අර ඔයාලගේ පොතේ හැම පාඩමකම තියෙනවා හැඳින්වීමට කහ පාට කොටුවක්. අන්න ඒකේ තියෙන දේවල් ෂෝට් නෝට් ගහලා පාඩම් කරගන්න ඔයාලා හිතනටත් වැඩි ලකුණකට ඒකෙන් යන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඊට පස්සේ අපි මේ කියන ප්‍රශ්න ටික කතා කරමු. මේකේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මොකද්ද මේ පාඩම දෙවෙනි පාඩමෙනොයි පළවෙනි පාඩමෙනොයි සතර සම්මන්ත්‍රණයයි වීණා වෙන නද මොකද්ද වටේ පාඩම මතක නැහැ ඒකයි තියෙනවා. එතකොට මේකේ කියන්නේ ගුත්තිල පණිතුමාගේ වීණා නාදේ මිනිසුන්ද සතුන්ද අකර්මන්නේ කිරීමට තරම් සමත් වූ අයුරු නිදසුන් අවස්ථා දෙක බැගින්වත් දෙක බැගින්වත් දක්වමින් පෙන්වා දෙන්නේ. ඊට වැඩිය තිබ්බත් කමක් නැතුව ඇත. එතකොට මේක මෙහෙමයි. දැන් ඔයාලා උද්ෘත පාඩම් කරන කාලේ වෙන්න ඇතිනේ. දැන් මෙහෙමයි. දැන් ඔයාලා දැන් ඒ දෙවෙනි පාඩම ගත්තාම ඔයාලගෙන් අහන්න පුළුවන් රැත්තෑවේ හිමියන් යොදාගත්තු භාෂාව කොයි වගේද? ශබ්ද රසේ අර්ථ රසේ එන තැන් කොයි වගේද? ඊට පස්සේ දැන් ඔය වගේ මිනිසුන් සතුන් අකර්මණ්‍ය කිරීමට තරම් සමත් වූ තැන්. ඊට පස්සේ දෘශ්‍ය රූප මැවෙන තැන් මොනවද? ඔන්න ඔය වගේ දේවල් මේ පාඩමෙන් අහන්න පුළුවන් ප්‍රශ්න. ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න පුළුවන් විදිහ කවි ටිකක් ඔයාලා තෝරගන්න. එතකොට මොන ප්‍රශ්නය ආවත් ඒ කියන ඔයාලගේ උද්ෘත ටික දාලා මෙහෙමයි පාඩම් ගොඩක් තියෙනවානේ. ඒ හින්දා එකින් එක ප්‍රශ්නෙකට එක එක උද්ෘත පාඩම් කරන්න බෑනේ. ඒ හින්දා එන්න පුළුවන් ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න හැම එකකටම ගැලපෙන විදිහ උද්ෘත ටිකක් ඔයාලම හදාගන්න. හරිද? ඒ උද්ෘත ගැලපෙන විදිහට ඔයාලම හදාගන්න. දැන් මේකේ මිනිසුන්ගේ සතුන් ද අකර්මණ්‍ය කිරීමට සමත් වූ අයුරු ඔයාලට දක්වන්න පුළුවන්. මිනිසුන් කොහොමද අකර්මණ්‍ය වුනේ? අර රජතුමාගේ රැකවලේ හිටපු කට්ටියගේ අත්වලින් නවි වැටුණානේ. අන්න ඒ කවිය යොදන්න පුළුවන්. ඊට පස්සේ තව ගත්තොත් අර මව්වරුන්ගේ ඇකේ හිටපු දරුවන් එයාලගේ අතින් වැටෙනවා එයාලා දන්නෙත් නැහැ. අන්න ඒකක් ගන්න පුළුවන්. දෙකක් තිබ්බොත් ඇති කියලා. ඊට පස්සේ සතුන් අකර්මණ්‍ය වෙච්ච විදිහ ඕන තරම් තියෙනවා. මාළු ඇවිල්ලා වෙරළේ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොනරු ඇවිත් එයාලගේ බ්‍රාහ්මණයට දොස් කියන එයාලගේ පිල්වල තිබෙන ඇස් කන් ඔකලේ ඇයි කියලා. ඊට පස්සේ තව ගත්තොත් ඇතුන් හිටපු විදිහ කන් තලන්නේ නැතිව. ඊට පස්සේ අශ්වය හිටපු විදිහ. ඊට පස්සේ තව ගත්තොත් කවුද වඳුරන් හිටපු විදිහත් මං හිතන්නේ හිටියා. ඒ හින්දා මේ මං කියන්නේ ඔයාලට ඒ කියන උදාහරණත් දාලා ඔයාලගේ උත්තරේ ලස්සනට ලියන්න. මුලදී ඒ කියන පාඩමේ ඒ පාඩම තියෙන්නේ මොන පොතේද, ඒක ලිව්වේ කවුද, කොයි කාලෙද, ඊට පස්සේ මේක ලියන්න හේතුනේ මොකද්ද කියන එක නම් වැඩි ඕනේ නැහැ. කොහොම වෙතත් පොඩි හැඳින්වීමක් ඡේදයක් තියන්න මේ කියන පාඩම හඳුන්වන්න. ඊට පස්සේ ඔයාලා යන්න කුත්තිල පඩිතුමාගේ වීණා නාදයේ හිඳ මිනිස්සුයි සතුනුයි කොයි විදිහටද අකර්මන්නේ උනේ. ඔයාලා දාන්න කවිය දාලා මිනිස්සු මෙන්න මේ විදිහට පුදුම වෙලා බලන් හිටියා. ඒක හරියට දෘශ්‍ය රූපම වෙනවා පාඨකයාගේ හිතේ. අන්න ඒ විදිහට ඔයාලා ලියන්න. ඔයාලගේ අදහස් දාලා ලියන්න. හරිද? තර්කානුකූලව ලියන්න. බය වෙන්න එපා, විචාර ලියන්න. හරිද? ඒ හින්දා විචාරත් හොඳටම ලියන්න. සාහිත්‍ය පේපරෙත් වැදගත්නේ ඔයාලගේ ඒ සාමාර්ථය සඳහා. ඒ හින්දා ඒකත් හොඳටම ලියන්න. ඊට පස්සේ අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. අවස්ථාවෝචිත චරිත හැසිරවීමටත් අවස්ථා හා සිද්ධි නිරූපණයටත් ජාතක කතා කරුවා භාෂාව භාවිතා කර ඇති ආකාරය පිළිබඳව සතරකම් මන්ත්‍රණයේ ඇසුරෙන් එක් කරුණකට නිදසුන් දෙක බැගින් දක්වමින් අගයන්න. උමග්ග ජාතකයේ ඊට පස්සේ අඟුල්මල් දමනේ උග්ගසේන සිට පුත්තුගේ කතාව ඔය කියන තුනෙම භාෂාව අමාරුයි. මං හිතනවා ඒත් ඒ ගැන ඔයාලට හොඳ අවබෝධයක් ඇති කියලා. මම මේකටත් උදාහරණ ටිකක් හොයාගත්තා. ඒකත් මම ඔයාලට කියවන්නම්. මෙහෙමයි,
ඔයාලා දැන් අර මං කලින් කිව්වා වගේ මේ මේ සතර කමන්ත්‍රණය ගත්තත් ඒකෙත් භාෂාවට දැන් ඔය මං අහලා තියෙන ප්‍රශ්නෙට ඒ හැම දෙයකටම එන්න පුළුවන් උද්ෘත මොනවද කියලා හොයාගන්න. එකම ඒ කියන්නේ එක උද්ෘතේ දැන් මෙහෙමයි අපි හැම ප්‍රශ්නෙටම උද්ෘත හොය හොය ඉන්න ගියොත් දැන් නම් කාලෙත් මදි. ඒ හින්දා ඔයාලා කොහොම හරි බලන්න සිද්ධි නිරූපණයට අවස්ථා සම්බන්ධයට චිත්ත රූප දෘශ්‍ය රූප මැවෙන ආකාරයට භාෂාව හසුරවලා තියෙනවා. ඊට පස්සේ උපමා රූපක කොයි වගේද ඒ හැම එකකටම සුදුසු වෙන පරිද්දෙන් ඔයාලා ඔයාලගේ උද්ෘත ටික හදා ගන්න පෙළ ගැස්ව ගන්න. එහෙම වුණොත් ඔයාලට මේ හිර සාහිත්‍ය පේපරේ අමාරු වෙන්නේ නැහැ. මේකටත් නිදසුන් මම ඔයාලට පුළුවන් වුණොත් උත්තර ටික එවන්නම්. ඒ හින්දා මේක ගැනත් වැඩි කතා කරන්න වෙන්නේ නැහැ. අපිට තවත් ප්‍රශ්න තියෙන හින්දා අපි වෙලාව විතරක් කතා කරමු. විනාඩි 10ක් වගේ නේ තියෙන්නේ. දැන් ඉන්නේ 34. කලින් 50 ගානක් හිටි. කමක් නැහැ. ඊගායකට ගියොත් දියමන්ති මාලේ නම වූ විශ්වීය කෙටි කතාවේ ඇතුළත් ලොයිසර් චරිතය. ලොයිසර් චරිතය කිව්වහම මෙතන කියන්නේ ලොයිසල් මහත්මයා ගැන. මහත්මිය ගැන නෙවෙයි. ඒකම දාන්න බැරි. ඔහුගේ උද්‍යෝගී භාවයත් අවංක භාවයත් නිශ්චිතව නිරූපණය වන්නක් බව ගම්මිමාන වේ. මේ සඳහා යෝග්‍ය නිදසුන් අවස්ථා දෙකක්වත් බැගින් දක්වා සනාථ කරන්න කියලා තමයි කියන්නේ. එතකොට උද්‍යෝගී භාවය ඔයාලට මතක ඇති දියමන්ති මාලේ හරිම ලස්සන කතාවක් ඔයාලා එක කියවලා ඇති කියන මං හිතනවා දැන් දෙතුන් වතාවකට වැඩිය කියවලා ඇති. එතකොට ඒකේ ඔයාලට මතක ඇති ආයේ ආරාධනා පත්‍රය අරගෙන ගෙදර එන්නේ හරිම උද්‍යෝගී හරිම උද්‍යෝගී හරිම සතුටින් එන්නේ ඒත් එයාට හම්බෙන ප්‍රතිචාරයකට ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ඊට අමතරව ගත්තොත් අපි මම තවත් ටිකක් කියන්න විනාඩියක් දෙන්න. තවත් ඔයාලට මතක ඇති ඔහුගේ උද්‍යෝගිමත් භාවයේ අපිට කියන්න පුළුවන් අනතුරු සෙවීම සඳහා අමතර මුදල් සෙවීම තවස් කාලයේ යම් යම් වෙළඳුන්ගේ ගිණුම් සකසනවා ඔහුනේ ඒ දේවලුත් කරනවා. ඊට පස්සේ තම බිරිඳගේ රූපාලංකාරය වෙනුවෙන් මල් ටිකක් ගහ ගැනීම වැනි උපක්‍රම භාවිතා කිරීම වැනි අවස්ථා ඔයාලට නිදසුන් විදියට දාලා ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේම උද්‍යෝගී භාවයටනේ නිදසුන් දෙක අපි දැන් කිව්වේ. ඊට පස්සේ අවංක භාවයට. අවංක භාවයට අපිට කියන්න පුළුවන් දියමන්ති මාලේ නැති වූ බව දැනගත් විට බිරිඳගේ සිත නොරිද්දා ඒ සොයා ගැනීමට වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම ඔහුට පියාගෙන ලැබුණු විශාල මුදල පවා දියමන්ති මාලේ ගැනීමට යෙදවීම වැනි නිදසුන් පැහැදිලි කරලා ඔයාලගේ උත්තරේ සංවිධානය කරගන්න. ඊට පස්සේ අපි යමු සරණෙහි සංදේශීය ස්වභාව සෞන්දර්ය වර්ණනාව ගැන කතා කරන්න. ඒකේනම් කවි ටිකක් තිබ්බා මෙන්න. මේ කියන කවි ස්වභාව සෞන්දර්ය. ඒකෙත් අර ගුත්තිලේ වගේම තමයි. ඔයාලා කවි ටිකක් තෝරගන්න ස්වභාව සෞන්දර්යයට. ඊට පස්සේ මොකද්ද? අර්ථ රසයට, ශබ්ද රසයට, රචනා උපක්‍රම ඒ කියන හැම දෙයකටම ඔයාලා කවි අඩුතරමින් පහක් හයක් විතර වගේ පාඩම් කරලා තියාගන්න. එතකොට ඔයාලට එන ප්‍රශ්නෙට ලස්සනට උත්තර ලියන්න පුළුවන්. විනාඩියක් දෙන්න. ඒකේ මං ඔයාලගේ සරලහිණි සංදේශයේ තියෙන මග විස්තරු එකේ 4 වෙනි කවිය සන්නන් සිහින් ගෙදි සැවනිල කියන කවියයි අගපිපි මල් මලගියලිය කැලේයා කියන එකයි නිමල් සඳ පහන් මැනි වැලි පිට උදුල කියන කවියයි ඊගාවට වනසිරි පියුම්රා බඳ රණබරණ යුරු කියන කවි 4 මේ කියන උත්තරේට මේ කියන ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලියන්න හොඳ කවි 4ක් කියලා මං හිතනවා. ඒ හින්දා ඔයාලා ඒ කවි 4 තෝරගෙන ලස්සන උත්තරයක් ලියන්න. ඊගාවට ජාතික තොටිල්ල කවි පෙළ තුලින් දේශානුරාගී අදහස් වඩවන කවි 3ක් පමණක් තෝරාගෙන ඒ පිළිබඳ ඇගෙීමක යෙදෙන්න කියලා කියනවා. ඒ පාඩමත් හරිම ලේසි. ඒකෙන් ප්‍රශ්නයක් આવුත් ඒකටත් උත්තර ලියන්න. ඒකේ කවි ඔක්කොම උනත් පාඩම් කරගන්න පුළුවන්. පොඩි පොඩි වචන තියෙන්නේ. ඒ හින්දා ඒකේ මම තෝරගත්තු කවි පහ ඔයාලට කියන්නම්. ඒකේ ලියන්න ජාතික රණ දෙරණ මතේ කියන 3 වෙනි කවියයි ඊට පස්සේ තමන් ලැබූ දිවි පෙවතේ කියන 5 වෙනි කවියයි ඔව් ඒක 5 වෙනි කවි ඊට පස්සේ තියෙන ජාතිය රන් විමනක් වේ කියන කවි
තුන දාලා ඔයාලට හොඳ උත්තරයක් පෙළගස්වන්න පුළුවන් ඒවා දේශානුරාගී අදහස් වඩවන කවි. ඒ කවිය ලියන්න පොඩි විස්තරයක් ලියන්න මේ කවියෙන් මේ විදිහට දේශානුරාගී වඩවනවා. මේක තමයි මේකේ අර්ථය. මේක කියවන ඕනම කෙනෙක් දේශාන ටිකක් කියන්න පුළුවන්ද? ආ එහොන්නේ. අර කවිකන පොඩ්ඩක් කවි කියන්න ඕනම. කෝකේද? දැන් කියපු එකේ කවි තුනක් දුන්නේ. ඔව් කවි තුන කියන්න දහකව. ඔව්. හා ජාතික රණදෙරණ මතේ කියන තුන්වෙනි කවියයි. ඊගාවට තමන් ලැබූ දිවි පෙවති පොත පෙරලගෙන නම් ඉන්නේ ඒ ටික මාක් කරගන්න. තමන් ලැබූ දිවි පෙවති කියන එකයි ඊට පස්සේ ජාතිය රන් විමනක් වේ ඊට පහළ තියෙන කවියයි. හරි නේද? ජාතික රණදෙරණ මතේ තමන් ලැබූ දිවි පෙවති ජාතිය රන් විමනක් වේ කියන කවි තුන යොදලා ඔයාලා ලස්සනට ඔයාලගේ ප්‍රශ්නෙට උත්තරේ පෙළගස්වන්න. ඊගාවට හාස්‍යෙන් හා උපහාසයෙන් යුතුව කේවට චරිත විවරණය කිරීමට ජාතක කතාකරුවා දක්වා ඇති සමත්කම් සතරක මන්ත්‍රණයේ ඇසුරේ නිදසුන් තුනක් දක්වමින් විස්තර කරන්න කියලා කියනවා. ඒකටත් ලස්සනට උත්තරේ ලියන්න පුළුවන්. පාරට කියන්න පුළුවන් උන්දෙදෙනා මන්ත්‍රණයේ කොට මේ මං හදාගත් උත්තරේ කියන්නේ උන්දෙදෙනා මන්ත්‍රණයේ කොට අන්තයේදී සාල්ලක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් දැන් ඔය 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 කියන මම මේ කියන උද්ෘතිය ඔයාලට භාෂාවටත් යොදන්න පුළුවන්. මෙතන උපමාවකුත් තියෙනවානේ. ඒ වගේම කේවට චරිතය ගැන විස්තර කරන්නත් මේ කියන උද්ෘතිය වටිනවා. සාහල්ලක ලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට බමුණා හිස වර්චස් පිටක් හෙලා යනුවෙන් සට කපට කුමන්ත්‍රණයකට ආරාධින කේවට එයාට අත් වූ ඉරණම රසකයා හාස්‍යෙන් හා උපහාසයෙන් යුතුව විවරණය කළා තියෙනවා. ඒ වගේම මහෞෂධ පඬිතියන් විසින් රක්නාලද මිතිනානම් රාජධානිය සිංහේකු විසින් රක්නාලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් කියන උද්ෘතය දාලත් කේවට්ටයාගේ සතුරා වූ මහෝශ්‍රතයන් පිළිබඳව ජාතක කතාකරුවා කේවට්ට මුමින්ම ගුණ ගායනා කරවන ලද්දේ ඔහුගේ චරිතය වඩාත් උපහාසයට පත් කිරීමටය. ඒ වගේම කේවට්ටයෝද මහෝෂධ පඬිතයන් දැන් එති මහබෝසතාණන් වහන්සේ වඩනා පෙරමග කර ඔසව ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික්කුහු කර ඇති වූහ. මෙතනත් තියෙන උපමාව. මහබෝසතාණන් වහන්සේගේ පැමිණීම බලා සිටින කේවට ආචාර්යින්ට අත්වන්නේ කොකෙකුට අත් වූ ඉරණමය. ජාතක කතාකරුවායේ චිත්ත රූප ගැන් වෙන පරිදි වඩා උපහාසාත්මකව විවරණය කළා තියෙනවා. අන්නේ විදිහට ඔයාලා උද්ෘත හොයාගන්න දැන් මේ දැන් මම අන්තිමට කියෝප එක ගත්තොත් ඔයක උපහාස කේවට චරිතයේ උපහාසයට ලක් කරනවා. ඒ වගේම භාෂාවටත් හොඳයි. ඒ වගේම මේක චිත්ත රූප මැවෙන විදිහටත් තියෙනවා. හරිද? ඊට පස්සේ අපේ අවසාන ප්‍රශ්නේ මේක නම් තියෙන්නේ වචන 100ක් විදිහට එන විදිහට ලියන්නනේ. ඊට වැඩිය අර කියන මේ ප්‍රශ්න දෙකට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. අනිවාර්යෙන් මේ තුනට එන්නේ ලේසි ප්‍රශ්න. හරිද? අතන තමයි ටිකක් අමාරු ප්‍රශ්න එන්නේ. 7 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ගැමි පරිසරයකට අනුගත භාෂා රටාවකින් ජන කවිය පෝෂිත කිරීමට ජන කවියෝ සමත් වූහ. හානාහිය පානාඩ හැරෙන්දනේ පැදිපෙරෙන් නිදසුන් තුනක් දක්වමින් විස්තර කරන්න කියලා කියනවා. ඒකේ අපිට කියන්න පුළුවන් මෙහෙම. ඒකේ තියනවා නේද? නහින දෙහින කාලෙට පෙන් කෙරු පින් කෙරුම යුත වහින කලට කූරින් මිල් වලින් එත. ඇතැම්හු පින් කෙරුමට පෙළඹෙන්නේ කාය හා මානසික ශක්තිය පිරිහෙන්නට පටන්ගත් කලෙ. අප ජන කවියා මේ කාලේ නහින දෙහින කාලයයි යුගලාර්ථ පදයකින් ඉස්මතු කරනවා. හරිද? එතකොට ගැමි පරිසරයකට අනුගත භාෂා රටාවකින් තමයි මේ කියන ජන කවිය ලස්සනට එයා ලියලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් අනුන් ලියන් දැක තම ලියට තල තලා දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා යනුවෙන් අන් සතු දෑ තම සන්තක කර ගැනුමට අත ඇති දෑ අත නොඇරිය යුතු බව දුවන මුවන් දැක නොදමන් නෙළුව පලා යන ප්‍රස්තාවපිරුඩෙන් ඉස්මතු කරන්නේ ජන කවියා සිය කාව්‍ය නිර්මාණයේදී ගැමි පරිසරයට අනුගත පරිදි භාවිත කළ භාෂා රටාව. ඒ විතරක් නෙවෙයි ගැමි ජන පරිසරය තුළ නිතර දෙවේලේ ඇසීමට හැකි වූ වදන් ජන කවියාගේ කවිබස බවට පත් වෙලා තියෙනවා. අඬහැරේ, ගොඩැල්ලේ, කඩුල්ලේ ඊට පස්සේ ගිනිහුල කියන වචන ගැමි පරිසරයක තියෙන වචන. හරි නේද? මම ඔයාලට පුළුවන් වුණත් මේ කියන පේපර් එකේ උත්තර ටික. එවන්නම් 23ක් විතරයි අන්තිම වෙද්දි ඉන්නේ. කමන්නේ කොහොම හරි මම ඔයාලට සුබ පතනවා. අන්තිම වෙනකන් හිටපු එකටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලට විශිෂ්ට සාමාර්ථයක් ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ගොඩක් බාධක මැද්දී ඉගෙන ගත්ත කට්ටියක්. ඒ හින්දා කොහොම හරි ඔයාලගේ විභාගයේ විශිෂ්ට විදිහට සමත් වෙන්න පුළුවන් වෙන්න කියලා මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අපේ මේ සාකච්ඡාව මේ විදිහට අවසාන කරනවා. ගොඩක් ස්තුතියි අවසන් වෙනකන් රැඳී හිටියට. ස්තුතියි.
ස්තුතියි මිස්. ඔව්. ස්තුතියි ටීචර්. හරි, thank you. බෙහෙවින් ස්තුති නංග. මෙම සම්මන්ත්‍රණය ඉතාමත් අර්ථවත් එකක් වූ බව නොඅනුමානයි. මීට පෙර පැවති මෙවැනි වැඩසටහන ඔබට මඟ හැරුණේ නම් අපගේ නිල YouTube channel-ය වන Muslim Majlis USJ channel-ය හරහා එය ලබා ගැනීමට හැකියාව ඇත. එපමණක් නොව මෙවැනි වූ වැඩසටහන් පිළිබඳව දැනුවත් වීම සඳහා දිගටම අප සමග රැඳී සිටින්න. ඉදිරියේදී පැවැත්වෙන විභාගයට ඉතා සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබේවා යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මුස්ලිම් මජ්ලිසයේ මගින් හද පිහි සුබපැතුම් එක් කරමින් තවත් මෙවැනි වූ වර්තවත් වූ වැඩසටහන ඔස්සේ ඔබ වම්මු වීමට බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. ඉතින් ඔබ සැමට සුවදායි හෙටකට සුභාශිංසනා. Thank you.